අයිබෝබන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සිත උදාසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත තාත්තට රැකියාව නැති වෙලේ ළමයින්ට කන්න දෙන්න ගෙදර බඩු විකුණන ආණ්ඩුව ගැන විදුලි ඉංජිනේරු සංගමය පවසයි රාජ්‍ය ඇමති දිලුම්ගේ බස් සහන පැකේජය මදි. පළමු වනදා සිට බස් අරඹන්න තමන්ගේ අතේ මුදල් නැති බව ගැමුණු කියයි. ජනමතය ඇත්තේ සමගි ජනබලවේගය සමග බව සජිත් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. කෙරවල පිටිය LNG බලාගාරය අමරිකානු NFE සමාගමට ලබා දීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලි බල ඉංජිනේරු සංගමය පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ගිවිසුම තාත්තාට රස්සාව නැති වෙලාවේ ළමයිට කන්න දෙන්න ගෙදර බඩුබක් වික්කා වාගේ කියලයි. ලොව ඕනෑම රටක් පෞද්ගලික අංශය හෝ වෙනත් රාජ්‍ය අංශයක් සමග ගිවිසුම් ගතවීම සාමාන්‍ය දෙයක්. නමුත් එලෙස රටක් හෝ සමාගමක් සමග ගිවිසුම් ගතවන්නේ කුමන අරමුණකටද යන්න දැනගැනීමට ජනතාවට පරම අයිතියක් තියෙනවා. නැතහොත් සමස්ත රටේම ජනතා ආධිපත්‍යසේම නීතියද හැල්ලුවට ලක්වනවා. ඔබ දන්නවා අපේ රටේ ආර්ථිකය දැන් පහළ මට්ටමකයි පවතින්නේ. ඇත්ත වශයෙන්ම රටට ආදායම් වෙන මාර්ග බොහෝමයක් දැන් අවහිර වෙලා. ඒ කියන්නේ රටේ ඩොලර් නැහැ. ඒ අනුව රටේ බඩු මිල ඉහළ යාම වගේ කරුණු කාරණා වලට දැන් ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා. එවන් පසුබිමක් තුල රටේ බලශක්තිය සම්බන්ධයෙන් වන තීරණාත්මක ගිවිසුමකට රජය පසුගියදා සංකල්පීය වශයෙන් එළඹුණා. නමුත් සංකල්පීය ගිවිසුමක් යනු කුමක්දැයි අදටත් මේ වනතෙක් කිසිවෙකුත් දන්නේ නැහැ. ඒ අනුව කෙරවල පිටිය යොගදනවි බලාගාරයේ 40% කොටස් මෙලෙස අමරිකානු NFE සමාගමට ලබා දීමට රජයේ එම ගිවිසුම හරහා කටයුතු කරනවා. ඒ අනුව ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාවටත් අහන්න ප්‍රශ්න තියෙනවා. LNG ටෙන්ඩර් එක දාන දවස් කීපයකට කලින් ඇයි මේ මේ මහරෑ මේ සමාගමත් එක්ක මේ ගිවිසුම අස්සම් කරේ? මං අහන්නේ මේ ගිවිසුමෙන් දීර්ඝකාලීන LNG සැපයීමේ තනි අයිතිය මේ ඇමරිකන් සමාගමට හිමි වෙනවද? නිකන් හරි කාලයක් ඇද්දි මේ සමාගම LNG දෙන ගානේ වැඩි කරොත් මොකද වෙන්නේ? එතකොට තට්ටු වෙන්නේ අපේ බිලටද? මේ අතර විදුලි ඉංජිනේරු සංගමය නම් පවසන්නේ මෙම ගිවිසුම තාත්තට රස්සාවක් නැති වෙලාවේ ළමයින්ට කන්න දෙන්න ගෙදර බඩුවක් වික්කා වගේ වැඩක් කියලයි. ගෙදර තාත්තට රස්සාව නැති වෙලා ගෙදර මොන හරි ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක මේ ළමයින්ට කන්න බොන්න දෙන්න මොන හරි ගෙයියත්ල තියෙන බඩුවක් මුට්ටුවක් විකුණනවා වගේ තමයි ඔය 140ක් ගෙදරේ බලාගාරයේ විකුණලා ඩොලර් 250ක් ගන්න එක. ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ ඔය ඩොලර් 250කට මේ ඔය 140 ගන්න එක නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේකම තියෙන්නේ දීර්ඝකාලීන අපේ රටේ තියෙන සියලුම බලාගාර, තෙල්දි බලාගාර වලට LNG වලට හැරුවට පස්සේ ඒවට LNG සැපයීම ලබා දීමේ කොන්ත්‍රාත්තු ලබා දී. ඒක ඔය ඩොලර් 250ක වගේ ගණදෙනුවක් නෙවෙයි ඒක ඩොලර් මිලියන 10000 ගානක ගණදෙනුවක්. ඒ නිසා ඒක ලොකු කාරණාවක්. අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි යුනියන් එකක් විදිහට කරන්න තියෙන සියලුම දේවල් කරන එක නවත්තන්න. හිසට පිස්තෝල තබා තර්ජනය කිරීම ජාතිවාදී ක්‍රියාවක් නොවන බව ඊට මුහුණ දුන් LTTE සැකකරුවන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතාට පවසා තිබෙනවා. ඒ අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඔහු එක් වූ අවස්ථාවේදී අනුරාධපුර බන්ධනාගාරය ඔයමඩුවට ගෙන යාමේ සංකල්පීය යෝජනාවක් පිළිබඳවද අලි සබ්‍රි අමාත්‍යවරයා අදහස් පළ කළා. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එයිදී අමාත්‍යවරයා පසුගිය දිනක අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ බව කියන සිද්ධියට මුහුණ පෑ LTTE සැකකරුවන්වද මුණ ගැසුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍යවරයා 2011 වර්ෂයේ අනුරාධපුර ප්‍රදේශයේ අපේ තිබුණු දෑට කිරුල්ල දී සාකච්ඡාවක් කරන් තිබුණා. අපේ වර්තමාන ග්‍රාමාත්‍යතුමා ඔයාමඩු ප්‍රදේශයට මේ අනුරාධපුර සම්පූර්ණ බන්ධනාගාර පද්ධතිය අරගෙන යන්නට එතන තියෙනවා අක්කර 125. ඒ පිළිබඳව සංකල්පමය වශයෙන් අපි සාකච්ඡා කරගෙන ඉන්නවා. LTTE සිරකරුවන් කීප දෙනෙකුත් මෙතන සිටිනවා. ඔවුන් එක්ක සාකච්ඡා කරලා අපි දැක්ක පහුගිය දිනවල විවිධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිව්වා ඔවුන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හින්දා මේ ස්ථානයෙන් වෙනස් ස්ථානයකට යන්න අවශ්‍ය
ආරක්ෂායි කියලා කිව්වයි කියලා. අන් ඒ පිළිබඳ ඔවුන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරා මේකක් තියෙනවද ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද. ඔවුන් විශේෂයෙන්ම ප්‍රකාශ කළ හිටියා ඔවුන්ට මෙතන ලැබෙන පාසුකම් පිළිබඳවවත් එහෙම නැත්නම් ආරක්ෂාව පිළිබඳවවත් කිසිම ගැටලුවක් නැහැ. මේක දේශපාලනය කරන්නට සමහර අය උත්සාහ කරාට සිරකරුවන් තම මැදිස්ත්‍රතනක ඉඳගෙන ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැහැ කියන එක පිළිබඳව අපිට කිව්වා. මම අහලා හිටියා LTT සිරකරුවන්ගෙන් අපේ නිලධාරීන්ගෙන් නැත්නම් කාගෙන් හරි කිසිදු ආකාරයක බලපෑමක් තිබුණද කියලා. එක හෙළාම කිව්වා හැමදෙනාම එකට කිසිදු ආකාරයක බලපෑමක් නැහැ කියලා කිව්වා. ඉන්ද මේක දේශපාලනීකරණය කරන්න අවශ්‍ය නැහැ. ඒ ළමයි ඒ විදිහටම කිව්වා. මෙතන මේ ජාතිවාදයක්වත් අපි දෙමළින්ද අපිට කරපු බාධාවක්වත් මොකුත් නැහැ කියන එක ඔවුන් තේරුම් ගන්න තියෙනවා කියන එකත් ඔවුන් කිව්වා. ඒ ඉන්ද පොදුවේ ඔවුන්ට තිබෙන යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කරා. පුළුවන් විදිහට අපි විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ ජනමතයේ ඇත්තේ සමගි ජන බලවේගය සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නියමිත කාලයට පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ. විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ පොතුවිල් රෝහලට වෛද්‍ය උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා සිය කාර්යාලයේදී මේ බව පැවසුවා. රටේ අදූරදර්ශී අකාර්යක්ෂම අවිධිමත් නොහැකියාවෙන් පෙළෙන රාජපාලනය මේ දුර්වල තත්ත්වයට හේතු වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ මොහොතක රටේ සිදුවිය යුත්තේ ප්‍රභූවරුන්ට ඇවිදින මන්තීරු සකස් කිරීම නොව මේ රටේ ජනතාවගේ ජන ජීවිත බේරා ගැනීම. ජනතාව ජීවත් කරවන මන්තීරුව සකස් කරන්නට. ඒ නිසා ඇවිදින මන්තීරු හදන විහිළු සපයන් නැතුව මේ රටට කරුණා කරලා ජනතාව ජීවත් කරවන, රටේ අධ්‍යාපනය ශක්තිමත් කරන, කඩාවැටුණු කෘෂිකර්මාන්තයේ ගොඩනගන, කොහොර නොමැතිකම නිසා ගොවි ජනතාව අසරණ වූ තත්ත්වයක් තුළ මේ රටේ සමස්ත ජනතාව ජීවත් කරවන මන්තීරුව සකස් කිරීමයි යුගයේ අවශ්‍යතාවය. මම ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ ජනමතයේ විමසුවොත් තමුන්නාසලට බලාගන්න පුළුවන් ජනතාවගේ හෘද ස්පන්දනය, හදවතේ කැකෑරෙන දුක කඳුළු වේදනා. මම අභියෝග කරනවා ආණ්ඩුවට පුළුවන් නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවත්වන කටයුතු කරන්න. පළමු වනදා සිට පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට බස් රථ හිමියන් සතු මුදල් නැති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහන පැකේජය ප්‍රමාණවත් නැති බවයි ඔහු පවසන්නේ. තමන් බස් රථ සඳහා සහන ඉල්ලුවේ කොරෝනාවට පෙර බව ගැමුණු විජේරත්න පවසනවා. අමාත්‍ය දිලුම් අමුණුගමගේ සහන ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ. මේ කොරෝනා කියන මේ අවදානමත් එක්ක ඒ වගේම බස් ධාවනි දැන්ට නැවතුලා තියෙන එකට මේ සහන පැකේජය වලංගු වෙන්නේ නැහැ. පළමුවදා සිට බස් රථ ධාවනිට හැකියාවක් බස් රථ හිමියන් සතු නැති බවද ඔහු පවසනවා. මූලික මුදල් අපේ අතේ නැහැ. අපිට රක්ෂණ වන්දියක් ලබා දෙන්න කටයුතු කළ යුතුයි. අපි කියන්නේ ජන අනුපාතය අනුව ආසාදිතීන්ගේ ප්‍රමාණය සටහන් කරන්න ඕන සතියෙන් සතියට මේ ලංකාවේ. කොවිඩ් ආසාදිතීන් වැඩියෙන් ඉන්නවා නම් ඒකට රතු පාටක් පෙන්වන්න පුළුවන්. කොවිඩ් ආසාදිතීන් අඩුවෙන් ඉන්නවා නම් කහක් ගන්නන්න පුළුවන්. කොවිඩ් ආසාදිතීන් නැත්තම් ඒක කොළ ගන්නන්න පුළුවන්. කරුණා කරලා කාඩ්පත ක්‍රියාත්මක උනේ නැත්තම් අපිට අනිවාර්යයෙන්ම ජනවාරි පළවෙනිදා වෙන විට අනිවාර්යයෙන්ම බස් ගාස්තු සංශෝධනයකට යන්න සිද්ධ වේවි. පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවන්නේ නැත්නම් කතෝලික ජනතාවට ජාත්‍යන්තරයේ දැනුවත් කිරීමේ අයිතිය නැති බව ආචාර්ය පූජ්‍ය ඕමාත්පේ සෝභිත හිමියන් පවසනවා. ඒ සුම් තාක්ෂණයේ ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. එම මාධ්‍ය හමුවේදී ජාතික විද්වත් සංඝ සභාවේ ලේකම් පූජ්‍ය හැඩිගල්ලේ විබල්සාර හිමියන්ද අදහස් පළ කළා. අසාධාරණයේ දුරුතන ආගමද ජාතියේ ජන වර්ගයේද අපට ප්‍රශ්නයක් නැහැ. අපි හැම විටකම ඉදිරිපත් වෙලා ඉන්නේ ආගමික කණ්ඩායම් සම්බන්ධයෙන් නෙවෙයි, ඒ හරහා සිදුවන අසාධාරණ අයිතිසහගත අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් අපි හැමදාම විරුද්ධයි. තමන්ට සිදුවන සාධාරණත්වය පිළිබඳ සැහැීමකට පත් වෙන්නේ නැත්තම් කතෝලික ජනතාවට පූර්ණ අයිතිය තියෙනවා ජාතික මට්ටමේක විසඳ ගන්න බැරි නම් ජාත්‍යන්තර මට්ටමට යන්න. ඉතින් ඒ ගැන කාටවත් විරුද්ධ වෙන්න පුළුවන්කම නැහැ. ප්‍රශ්නේ පිළිබඳව සැහැීමකට පත් වෙන්න බැරි නම් අධිකරණයේ තියෙන ඉහළම තත්ත්වයකට යන්න හැකියාව තියෙන්න ඕන. අපි මේ අවස්ථාවේදී කතෝලික ජනතාව ඒ අනුගමනය කරන ක්‍රියා මාර්ගයට බෞද්ධ හැටියට අපි එකඟ වෙන්න ඕන. අපි පසුගිය රජයෙන් සාධාරණයක් නොවුනාය කියන විශ්වාසයෙන් තමයි මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ මේකට සාධාරණයක් ඉතිබේ කියලා. ලංකාවේ අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම බලාගෙන ඉන්න ප්‍රශ්නයක්. ඒකට ඒ නිසා ලෝකය පවා මේ සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවලට දක්වන්නේ බරපතල විරෝධයක්. ඉතින් මේවා
තේරුම් බේරුම් අරගෙන කතෝලික ජනතාවටත් බෞද්ධ ජනතාවටත් පිළිගත හැකි කිසියම් ආකාරයක විසඳුමක් වහාම ඉදිරිපත් කළ යුතු වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයන්න පත් කරපු කොමිසමේ වාර්තාව මේ ආණ්ඩුව හංගගෙන කිසියම් දෙයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සංගවීමට උත්සාහ දරන බව තමයි මේ තුලින් පැහැදිලි වන්නේ. මේ මුද්‍රිත වෙළුම් 23ම කරුණා කරලා ජනගත කර ආණ්ඩුවට අපි කියන්නේ සමාජය තුල ගැටුම් නිර්මාණය කරලා ඔබ බලයේ දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා නම් ඒක සිහිනයක් පමණයි. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. මොකද්ද මේ රටට මේ රාජපක්ෂලා කරේ? අදුරුදර්ශී ආර්ථික වැඩපිළිවෙල හරහා රට සම්පූර්ණයෙන්ම වටල දාලා මිනිසුන්ට කන්න නැති තරමට මුදල් අච්චු ගහලා රටවල් සංවර්ධනය කරන්න බෑ. විනාශ වෙච්ච හොදාපාළු වෙච්ච දේශපාලන පක්ෂවල නියෝජිතයෝ එළියට ඇවිල්ලා කියනවා සංචාරකයන්ගෙන් කොරෝනා රැලි ඇති වෙන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තුවේදී අඬනවා මේ අයට ජීවත් වෙන්න විදියක් නැහැ, ක්‍රමවේද හදන්න කියලා. ඉතින් අපි මේ මොන විවේචනාවත් අපේ වැඩේ අපි කරනවා. ඉස්සෙල්ලාම වෙළඳපොලේ බාණ්ඩ හිඟයක් මවනවා. ඊළඟට මේගොල්ලෝ කියනවා වෙළඳු බාණ්ඩ හංගනවයි කියලා හමුදාවත් එක්ක කඩාපයින්නවා බඩු ටික අල්ලලා. ඊළඟට තීන්දුව ගන්නවා බාණ්ඩ මිල වැඩි කරලා. ඒක තමයි රාජපක්ෂ මිල සූත්‍රය. සංචාරක ව්‍යාපාරය සුද්දෙක් නැහැ, දේශ ආයෝජන නැහැ, කිසිවක් නැතුව තමයි අපි අවුරුදු එකහමාරක් රාජ්‍ය සේවකයෝ ගෙදර තියලා පඩි ගෙව්වා. අපි ගොඩක් අයට අමතකයි අපි ඉන්නේ වසංගතයත් එක්ක. දැන් පෞගේ කාලේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව හිතුවෙත් නැහැ, රටේ ජාතික ආර්ථිකය පිළිබඳව හිතුවෙත් නැහැ. සිරිමා බණ්ඩාරනායක මැතිණිය ආරම්භ කරපු කර්මාන්ත ටික තිබ්බනම් අපනයන කර්මාන්ත විදිහට අද අපේ රටේ ඩොලර් ප්‍රශ්නයක් කියන්නේ නැහැ. රාජපක්ෂලාගේ රජය අද පැය 24ම රට තුල ඉඩම් විකුණන, සම්පත් විකුණන රජයක් බවට පත් වෙලා තියෙනවා. කෙලවර පිටිය බලාගාරයෙන් මේක කෙලවර වෙන්නේ නැහැ. අපි මේ විකුණ ගණ කන ප්‍රතිපත්ති ඉන්න ආණ්ඩුවක් නෙවෙයි. මේ විකුණ ගණ කාපු උන්නහැලා තමයි ඔය විපක්ෂ නායකතුමා හිටපු එක්සත් ජාතික පක්ෂය. හම්බන්තොට වරායි ගෙඩියකට විකුණ ගණ කෑවේ. මේ වෙලාවේ මේ ඇදිරි නීතිය, මේ ෂට්ඩවුන් මේ ඔක්කොම ආණ්ඩුව දානවා. බලශක්ති බලය විදේශ සමාගමකට පෞද්ගලිකාංශයකට ලබා දීම තුල අය අපේ රට ෂට්ඩවුන් ගන්න, ඇදිරි නීතිය දාන්න ආණ්ඩුව ඕන වෙන්නේ නැහැ. මේ සමාගමකට පුළුවන් කරන්නේ. ඉස්සල්ලා කිව්වා වරාය දෙනකොට ඉන්දියාවට දෙන්න පාති කියලා. දැන් නොරොච්චෝලේ ඇමරිකාවට වික්ක කියලා කතා කරන්න සූදානම්. මහ භාණ්ඩාගාරයේ සතුව තිබෙන කොටස් වලින් 40% ප්‍රමාණයක් විදේශීය සමාගම් වලට ලබා දීම හරහා ආරම්භ වන පෞද්ගලීකරණය කරන ව්‍යාපාරය, එහෙම නැත්නම් විදේශීයකරණය ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සේසු ප්‍රගතිශීලී ජනතාව සමග අපි ඒ අයගේ සටනට එකතු වී තිබෙනවා. විපක්ෂයෙන් පහර දෙයි, ඔය ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ කවදත් කෙරුවේ පවතින රජය සහ රටේ තත්ත්වය කඩා බිඳෙලි. ඕකට කියන්නේ පරණ වයින් අලුත් බෝතලේන දානවා. අර සිස්ටම් චේන්ජ් එකක් ගැන කිව්වනේ. ඔන්න කරපු සිස්ටම් චේන්ජ් එක තමයි මේ රටේ සියලුම වගා කරන්න තියෙන භූමි ටික විදේශ රටවලට විකුණන්න අවශ්‍ය කරන ඔප්පු ටික තමයි මේගොල්ලෝ හැදිවේ කියන එක විශේෂයෙන් මතක් කරන්න. එක කිවිසුමක් අස්සම් කළා තියෙනවා. එක කිවිසුමක් අස්සම් කළා ඉවර වුණා කියන්නේ දීලා ඉවරයි කියන එක නෙවෙයි. අව කිවිසුම් දෙකක් මන් දන්න තරමින් මේ සම්බන්ධයෙන් එන්න නියමිතව තිබෙනවා. ඒ කිවිසුම් දෙකේ තමයි රටට ඉතාම සංවේදී කරුණු අන්තර්ගත වීමට නියමිතව තිබෙන්නේ. ගොවියගේ තෙලේ බස්සනවයි කියාගෙන ඇවිදින මම් තීරු හදනවා හිනායන දත් නැතිදා උක් දඬු දෙන විලාසෙන මොංගල් වෙලා ඇමතිල රට හිනස්සන රජී කාබනික පොහොරවලින් පමණක් වගා කරන්න තීරණය කළා. නමුත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර දේශීයව නිෂ්පාදනය කරන්න බැරි බව සත්‍යයක්. ඒ නිසා කාබනික පොහොර පිට රටින් ගෙන එන්නම සිද්ධ වෙනවා. පොහොර ආනයනය කරනකොට මතුවන ප්‍රධානතම ගැටලු දෙකක් තිබෙනවා. එකක් ඩොලර් පිටරටට ඇදී යාම. ඊට වඩා භයානකම කාරණය මේ පොහොරත් එක්ක අහිතකර විවිධ ශුද්‍ර ජීවීන් රට තුළට පැමිණීමට ඇති ඉඩකඩයි. මේ පිළිබඳව සියතට විශේෂ ප්‍රකාශයක් සිදු කළ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ පාර්ශ්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වර්ෂි ශාමිලා දන්දෙනිය. කාබනික පොහොර ආනයනයේදී මොහොන දෙන්න වෙන ගැටලු මොනවද? මේ කාබනික පොහොර තුළ ශුද්‍ර ජීවීන් අන්තර්ගත වීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එම නිසා අපේ රටට ගෙන කාබනික පොහොරවල ශුද්‍ර ජීවීන් සිටීමට පුළුවන්. මේ ශුද්‍ර ජීවීන් කිව්වම අපි දන්න බැක්ටීරියා, දිලීර සහ ඒ වගේම සෛලික නොවන ජීවීන් වන වෛරස් උනත් එන්න පුළුවන්. අපේ රටේ මීට කලින් ඕනතරම් අපිට අත්දැකීම් තියෙනවා මේ වගේ පිටරටින් ගෙන ජීවීමේ ද්‍රව්‍ය නිසා ලෙඩ රෝග රටට තුළට ආපු. දැන් අපේ රටට ලැබී ඇති කාබනික පොහොර සාම්පලවල තත්ත්වය කුමක්ද? ශුද්‍ර ජීවීන්
ඇවිත් ඉන්න බව සමහර පොහොර සාම්පලවල තහවුරු වෙලා තියෙනවා. මේ පොඩි ප්‍රමාණයක. එතකොට ටොන් ගණන් වලින් ගෙනෙනකොට ඒ ගේන පොහොරෙත් හදිස් හරියාකාර ලෙස සාම්පල ගැනීම අත්‍යවශ්‍යයි පරීක්ෂා කිරීමට. ශුද්ධ ජීවීන්ගෙන් තොර පොහොරක් ගේන්න පුළුවන් නම් කාබනික පොහොරක් එයින් ලොකු ගැටලුවක් මතුවන්නේ නැහැ. දැන් සමහරු කියන මේ චීන සමාගම් වලින් ඇමරිකාව වගේ වැනි රටවල් වලට පවා පොහොර අපනයනය කරන බව. ඇත්ත. නමුත් ඇමරිකාව වගේ රටවල් වලින් ගන්න පොහොරේ ප්‍රමිතිය අපේ රටට අපි ආනයනය කරන පොහොරම නෙවෙයි. ඒ ඇමරිකාව වගේ රටවල් වල ගන්න ඇමයිනෝ අම්ල ආශ්‍රිතව උත්පාදනය වුණු ඒකත් කෘතිම නිෂ්පාදනයක් වෙන ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් කෘතිම නිෂ්පාදනය වෙන පොහොර ඒවා සාමාන්‍යයෙන් ටොන් එක ඩොලර් 7000ක් විතර ප්‍රමාණයක් වෙනවා. නමුත් අපේ රට අපි එච්චර අපිට වියදම් කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඒතකොට අපිට ගේන පොහොරවල තත්ත්වය ඊට වඩා අනිවාර්යෙන් බාල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ අපිට එන පොහොරවල ගුණාත්මක භාවයේ විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන්ගේ සුලභතාවය පරීක්ෂා කර බැලිය යුතුමයි. අපේ රටේ SLS ස්ටෑන්ඩඩ්ස් අනුව ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සකස් කරන ලද සහතික තත්ත්ව අනුව අපිට පොහොරවල කිසිසේත්ම ශුද්‍ර ජීවීන් තිබිය නොහැකි. කාබනික පොහොර භාවිතය සිහිනයක් නොවීමට නම් කුමක් කළ යුතුද? ඉතින් මේ මුළු පරිවර්තනය සඳහා සමහර විට අවුරුදු 20ක් 30ක් වුණත් ගත වෙන්න පුළුවන් බව අපි මතක තබා ගන්න ඕනේ. මම මේ කියන්නේ මුළු රටම හැම භෝගයක්ම හැම ක්ෂේත්‍රයක්ම කාබනික කරනවා නම් පත්තර හැම රජයක්ම එකම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් එක ගමනක යන්න ඕන අවස්ථාවක් මේක. මොකද රජයන් මාරු වෙන ගාන ප්‍රතිපත්ති වෙනස් කර කර කාබනික සිහිනයකට යන්න බෑ. පිටරටින් කාබනික පොහොර ගෙන්වීම ඉඟුරු දී මිරිස් ගත්තා වගේ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ පැවති මාධ්‍ය හමුවකදී කැකුලමට වගා කරන අය ගොඩවි වගා කරන අය දැන් මේනකොට වපුරලා ඉවරින්න ඕනේ. හැබැයි වපුරන්න තියා හිතලවත් නැහැ. ගොවියා පොහොර හදාගෙනත් නැහැ. ගොවියා හදන්න දන්නෙත් නැහැ. ගොවියට තීරින්නෙත් නැහැ. ආණ්ඩුව පොහොර දෙනවා කියලා කිව්ව අඩුවකින් තොරව ආණ්ඩුවෙම දීලත් නැහැ. ඒ වෙනුවට අද චීනෙන් කොයිදෝ තියෙන කුණු කන්දල් ගොඩක් ආණ්ඩුව ගේන්න සැලසුම් කරලා තියෙනවා. එමනම් මෙන්න මේ පොහොර දානවා කියන එකෙන් ඉඟුරු දීලා මිරිස් ගත්තට එහා වැඩක් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනකොටත් අවෙයිනියා කියන බැක්ටීරියා, බැසිලස් කියන බැක්ටීරියා හඳුනගෙන තියෙනවා. මේක තවත් පරීක්ෂණ කරොත් එම මීට එහා දේවල් මේ වගේ ලැබෙන්න ඉඩ තියෙනවායි කියලා විද්‍යාඥයෝ අවධාරණය කරනවා. විශේෂයෙන්ම ආක්‍රමණික ශාකෝට අදාළ බීජ මේ වගේ තියෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. කාර්මික අපද්‍රව්‍ය, අංශුමේ අපද්‍රව්‍ය, ඒ වගේම විකිරණශීලී අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය මේ තුල තියෙනවායි කියලා විශ්වාස කරනවා. එමනම් මෙන්න මේකත් එක්ක මේ කුණු ගොඩවල් මේ මහ පොළොවට දාන්න දීලා ගොවියයි මේ රටයි වනසන්න එපා කියන කාරණේ තමයි අපට ආණ්ඩුවේ කියන්න තියෙන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මුලතිව් නයාරු කලපුවේදී නීති විරෝධී මත්පැන් ව්‍යාපාරමක් වැඩලීමට වනජීවී නිලධාරීන්ට හැකි වී තිබෙනපා. එහිදී ගෝඩා බැරලයක් සමග උපකරණ තොගයක්ද සොයාගත් බවයි වාර්තා වන්නේ. සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කරනවා. නිවාස මංකොල කෑම් සම්බන්ධයෙන් සිදුකරන ලද මෙහෙයුමකදී පයාකල පොලිසිය පුත්කලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සංවිධානාත්මක සොර කණ්ඩායමක සාමාජිකයෙකු බවයි පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ. එම කණ්ඩායම දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලී නිවාසවල රැඳී සිටිමින් මංකොල කෑම් සිදුකර ඇති බව වාර්තා වනවා. කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති සඳහිරු සෑයේ කොත් වහන්සේ වෙනුවෙන් ආගමික වතාවක් පැවැත්වුණා. ඒ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. කෑගල්ල රඹුක්කන නගරයේ මාර්ගයේ දෙපස පැල රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. දිස්ත්‍රික්කයේ පුරා පැල 5000ක් රෝපණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා මහාමාර්ග අමාත්‍යාංශය මහාමාර්ග සංවර්ධන අධිකාරිය හරහා දායකත්වය ලබා දී තිබෙනවා. මෙරටට අවශ්‍ය මිරිස් රට තුළදී නිෂ්පාදනය කර ගැනීම සඳහා දියත් කර ඇති මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර 100ක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම සිදු වුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පුවතත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.